මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. යවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා. ජාතික ජනබලවේගයේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ කලාකරුවන්ගේ ජාතික සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති දොරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වෙයි. අපි යම්කිසි කලාවක් යම්කිසි සංස්කෘතික ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන ගියා. අප විශ්වාස කරන්නේ එවැනි යල්පැන ගිය ව්‍යුහයන් තුළ තවදුරටත් ජාතික ජනබලවේගයේ මේ සිදු කරන්නට නිමිත විපරිවර්තනයන් සිදු කළ හැකි කියා. සැප්තැම්බර් 22 අපි ආරම්භ කරන පුනරුද රජයට අපිට වගකීමක් තිබෙනවා. අලුතෙන් සැකසීම අපේ යුගය සඳහා අපේ සියලු ක්ෂේත්‍ර අලුතෙන් සැකසීම පිළිබඳ වගකීම ඊට දිරිදීම. මා දැක්කා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ කියන. ඒත් අපි නම් හරි ආසාවෙන් ඉන්නවා සිනමාශාලාවේ පෝලිමක් දකින්න. නාට්‍යයක් රංගශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකතා පොතක් මිලදී ගැනීම සඳහා පොර බදනවා දකින්න ආස. එනිසා අපි රජයක් හැටියට ඒ සඳහා අවශ්‍ය වෙන යටිදල පහසුකම් නිර්මාණය කරන්න මා ආරම්භයේදී මහා විස්කම් පානවා කියලා කියන්නේ. හැබැයි යලි ජනයා සිනමාශාලාව වෙත කැඳවන, යලි පුරවැසියන් රංගහල වෙත කැඳවන, යලි මහා සමස්ත සමාජයේ රසජතාමීතු සමාජයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය වෙන පියවරයන් අනුපිළිවෙලට එකින් එක අරගන්නවා. සාහිත්‍යයේ මේ සංස්කෘතිය සහිත සමාජයක් ශ්‍රී ලංකාවේ බිහිවී යුතු කියන ස්ථිර අධිෂ්ඨානය ගිතවෙලද. අපේ මාතෘභූමියෙන් එළියට අපේ සංගීතය, අපේ චිත්‍රපටිය, අපේ සාහිත්‍ය අපි ගෙනියන්නේ කොහොමද කියලා කල්පනා කළ යුතුයි. අපි බොලිවුඩ් හොලිවුඩ් ගැන කතා කරනවා. ඒත් යාපනයේ දෙමළ සාහිත්‍යකරුවෙක් නවකතාකරුවෙක් ගැන අපි කතා කරනවා. ලෝකෙට විවෘත වීමක් නෙවෙයි, අඩුම තරම අපිට කඳුකරයට විවෘත වෙන්න බැරි වෙලා තිබෙනවා. ලෝකෙට විවෘත වීමක් නෙවෙයි, අඩුම තරම අපිට උතුරට විවෘත වෙන්න බැරි වෙලා තිබෙනවා. මේ සියල්ල කැටි කරගත්තු අනන්‍ය ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. අනන්‍යතාවය රස විඳිය හැකි නව සමාජයක් නිර්මාණය කිරීම ජාතික ජනබලවේගයේ අපේක්ෂාව බවට පත් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.